आय बोवन पुंच दुए पुते ओन्न अंगहरु आदा दावसे ओगलंग होयागेन पुंच अपे ननम हिरें अपी आवा ओगुदो इन्न तनट दैन मे कियमनक तियनाने नेद पुंच दरु मल वगे कियनाने अय्ये मल वगे कियन हेम मलक्म हुंगक लस्सनाई विविधाई विचित्राई ए वगेम हरिम सुंदराई ए वितरक नेवे होंद मिहिरे सुवंदक तियनो हेम मलकम वगे इतिन मे गुणयेन නුවණින් සුවඳවත් වෙන ලස්සන පුංචි මල් වගේ ලස්සන දරුවෝ වෙනුවෙන් ඒ අයගේ තියෙන ළඟම අමාරුම කඩේම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තමයි පුංචි අපේ නැන මිහිර අපි ඕගොල්ලෝ අතරට ගේන්නේ. නැන මිහිර කියන්නේ අද ඊයේ සිද්ධ වෙච්ච වැඩක් නෙමෙයි මේක අවුරුදු කිහිපයක් තිස්සේ සිද්ධ වුණු ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් විතරක්ම නෙමෙයි පාඩම් මාලාවක් ඔබට ගෙන එන පුනරීක්ෂණ නැවත කරන වැඩසටහනක් බවට පත් වුණා. ඒ වගේම සම්මන්ත්‍රණ මාලා පැවැත්වුවා. ඒ අතරේ මෙන්න මේ විදිහට නැන මිහිරට ආදරය කරන දරුවන්ට නැන මිහිර ප්‍රශ්න පත්‍රය කට්ටඩේ ලබා දෙනවා. අපි හැම අවුරුද්දකම ශිෂ්‍යත්ව විභාගයට ලං වෙලා. හොඳයි. එහෙමනම් අපි ආරම්භ කරමු. අද දවසේ අපිත් එක්ක චමරේ වීරමන් ගුරුතුමිය තමයි එකතු වෙන්නේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ තියෙන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. ඇය කොළඹ 10 ශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ආචාර්යවරියක්. ආයුබෝවන් ගුරුතුමියනි. ආයුබෝවන්. දැන් ඔබ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ අරගෙන නම් තියන්නේ ඒකේ 5 වෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි අතර ගන්න ඕනේ. ඉතින් අපි පළමුවෙන්ම බලමු 5 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. පාසලක් ඉදිරිපස එක පෙළට සිටුවා තිබූ කොඩි කණු දෙකක් අතර වෙසක් කූඩු 3 බැගින් නෙල්ලා තිබුණි. එහි තිබූ කණු ගණන 6ක් නම් ඒ අතර එල්ලා තිබූ වෙසක් කූඩු ගණන කොපමණද? කාටද කියන්න පුළුවන්? පුතා කියන්න බලන්න. කූඩු 15යි. කොහොමද පුතා ඒ උත්තරේ ගත්තේ? කණු 6ක් අතර පතර 5යි 3වරක් 5 15යි. ඔව්. බොහොම හොඳයි. කණු 6ක් තිබුණාට පතර තියෙන්නේ 5යි. එතකොට එක පතරයක විසක් කූඩු එල්ලලා තියෙන්නේ 3යි. එතකොට 5වරක් 3 15යි. හොඳයි. අපි දැන් දෙවෙනි ප්‍රශ්නේ බලමුකෝ. 2013 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා දවස අඟහරුවා දාවකි. 2014 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා දවස වන්නේ කවුද? ඒකට උත්තර දෙන්නේ. ඔව් කියන්න බලන්න. බදාදාවකි. කොහොමද පුතා එකපාරටම බදාදා කියලා කිව්වේ? 2014 වර්ෂයට දින 365යි. ඔව්. 300 දින 365ක් තියෙන වර්ෂයක ජනවාරි 1 වෙනිදාට එදෙන දවසමයි දෙසැම්බර් 31 වෙනිදාටත් එදෙන්නේ. බොහොම හොඳයි. අන්න ඒක තමයි දරුවනේ හොඳට මතක තියාගන්න දින 365ක් තියෙන වර්ෂයක ජනවාරි 1 වෙනිදාට එදෙන දවසම තමයි අපිට දෙසැම්බර් 31 වෙනිදාටත් යෙදෙන්නේ. ඒ විදිහට හොඳට ඒක මතක තියාගන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ පළමු ප්‍රශ්නයයි මේ ඉදිරිපත් කරන්නේ. ඡේදයක් තියෙනවා හොඳට අහගෙන ඉන්න මේක ළඟ තියන අය කියවන්න. දිව ආහාරයෙන් පසු ගොවියන් කෙතට බසින විට ගුණවර්ධන මහතා බුම්මැඩිය ඔසවාගෙන පැමිණියේය. විදානේ මහත්තයා උඩ කිය අතට ගත්තේය. ගුණවර්ධන මහතා නියර මත ඉඳගෙන බුම්මැඩිය ගහන්නට පටන් ගත්තේය. ඒ තාලියටම උඩැක්කිය හැනවීමට විදානි මහතාට හැකිවිය. ගොවියෝ දෑකැති ඔසවාගෙන නියර දිගේ ගොස් ලියද්දට බැස්සෝය. හොඳයි, අපි බලමු මෙම ඡේදයෙන් සඳහන් වන සංගීත භාණ්ඩ දෙකක් නම් කරන්න. උඩැක්කිය බුම්මැඩිය. උඩැක්කිය බුම්මැඩිය. ගොවියන් යන වචනේ උක්ත පදේ ලියන්න. මොකද්ද පුතේ? ගොවියෝ. ඡේදයේ සඳහන් ස්ථාන නාමයක් නම් කරන්න බලන්න. කෙත. කෙත. ද්‍රව්‍ය නාමයක් කියන්න බලන්න. දෑකැත්ත. පුද්ගල නාමයක් කියන්න බලන්න. ගුණවර්ධන මහතා. හොඳයි, අපි බලමු ඊළඟ ප්‍රශ්නය කොයි විදිහටද වෙන්නේ කියලා. ගොවියෝ දෑකැති ඔසවාගෙන නියර දිගේ ගොස් ලියද්දට බැස්සෝය. මේ වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න කියලා නේද ටීචර් අපිට කියන්නේ? ඔව් ගෝ. අපි කාගෙන්ද උත්තරේ බලාපොරොත්තු වෙන්නේ? යහමු හිරුෂ පුතාගේ. ගොවියෝ දෑකැති ඔසවාගෙන නියර දිගේ ගොස් ලියද්දට බසිති. බොහොම හොඳයි. කොහොමයි ඊළඟ ප්‍රශ්නය?
සමානාර්ථවත් පදයේ බැගින් ලියන්න. දිවා යන්නට සමාන පදයක් කියන්න බලන්න දු. දහවල්. දහවල්. කෙතට යන්නට සමාන පදයක් කියන්න. කුඹුරට. කුඹුරට. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඔව්. මෙම ඡේදයේ සඳහන් සංයක අකුරක් යෙදී ඇති ක්‍රියාපදයක් දු කියන්න බලන්න. හැඳවීමට. ඡේදයේ සඳහන් ප්‍රථම පුරුෂ බහුවචන අනුක්ත පදය මොකද්ද? ගොවියන්. හොඳයි ඔය විදිහට අපි රැඳී සිටින්න අප සමගම. පොඩු ඕකේ නම් ටියාරා ඕකේ. චොක්ලට් වැනිලා සහ ස්ට්‍රොබෙරි රසින්. ඔව් මෙන්න මේ තීරණාත්මක මොහොත. Dancing champion Kirula Kagada. Dancing Dragons Lagada. Fire Monkeys Lagada. Kirula Dragons Lavage Gimme Pita Venda Natuwa Fire Monkeys Latai. Abilwa apita ba. Mokada happy gatiya wedi unada? E happy gatiya wedi karana niyama chocolate rasaya medhi karapu Maliban chocolate puff kaapu indai. Maliban chocolate puff balagena happy happy. හඳුන්වා දෙන නව ඇන්කපීඩියා ප්‍රෝ යකඩ ඔමෙගා 3 සහ වැදගත් පෝෂක පදාර්ථ සහිතයි. සම්පත් බැංකුවේ ලීසින් මාසෙ 3 මාසෙදී අඩුම පොලියට ලීසින් වැඩි විස්තර ළඟම සම්පත් බැංකුවේ. කියාවේ දියුණුව පතා ඉහළට ඉගෙන ගැනීමට කැමති ඔබට බුද්ධි උසස් අධ්‍යාපන ණය NSB වෙතින්. හොඳයි ඔය විදිහට අපි මෙතන ඉන්න දරුවෝ පස්සෙන් එකතුලා උත්තර දෙනවා වගේම දුවේ පුතේ ඔබටත් අවස්ථාවක් තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්න මොනවද කියලා. ඔව්. ගොවියෝ යන්න ප්‍රාණවාචි ඒකවචන නාම පදයකි. මේක හරිද වැරදිද? වැරදි. වැරදි. ඇයි දු වැරදි? ගොවියෝ බහුවචන වුණාට නෑ. ඒක මේ නාම ප්‍රාණවාචි වුණාට ඒක මේ බහුවචන නාම පදය. ඔව්. අපි ඊළඟ එක බලමු. බැස්සෝය යන්න අතීත කාල බහුවචන ක්‍රියා පදයකි. දු කියන බලන්න හරිද වැරදිද? හරි. ඔව්. මාර්ග සලකුණක් පිළිබඳ ප්‍රශ්නයක්. ඔව් මෙම මාර්ග සලකුණෙන් අදහස් වනුයේ අපිට පිළිතුරු හතරක් දීලා තියෙනවා. මේ හතරෙන් නිවැරදි පිළිතුර තමයි අපි තෝරාගත යුත්තේ. මොකක්ද නිවැරදි පිළිතුර? වාහන නවතා තැබීම තහනම්. ඔව් පසළොස්වක පොහොයට සතියකට පෙර සඳ දැකිය හැකිවන්නේ පහත කුමන ආකාරයටද කියලා තමයි ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ. කවුද ඒකට උත්තර දෙන්නේ? පුතා කියන්න බලන්න. තුන්වන උත්තරය. තුන්වන උත්තරය. නිවැරදි. තුන්වන උත්තරයේ සඳහන් පොහොය නම් කරන්න පුළුවන්ද? පුර අටවක පොය. ඔව්. මීළඟට ඔබට පරිසරයේ විෂය යටතේ ප්‍රශ්න කීපයක් තමයි මේ අහන්නේ. මැහුම් ක්‍රම කීපයක් තියෙනවා ඔබට ඉගෙන ගන්න. දරුව හුඟක් වෙලාවට හුරුළු කටු මැස්මයි, කතිර මැස්මයි පටලවා ගන්නවා. ඔව්. මේ දක්වලා තියෙන්නේ කුමන මැහුම් ක්‍රමයේද කියලා අපි බලමුකෝ. හුරුළු කටු මැස්ම. හුරුළු කටු මැස්ම. ඔව්. ඔබ හරි. හොඳට මතක තියාගන්න දුවේ පුතේ, කතිර මැස්ම දිගටි හැඩේ නැහැ, සමචතුරස්‍රාකාරවයි මැහෙන්නේ. ඒක තමයි එහි තියෙන වෙනස. හොඳයි එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොයි විදිහටද සකසලා තියෙන්නේ කියලා. අපි මේ දිග සර්ට සම්බන්ධ ප්‍රශ්නයක්, ඒ කියන්නේ ගණිතමය ගැටලුවක් තමයි අපි මේ දකින්නේ. ඔව්. දිග මැනීම යටතේ අපිට දීලා තියෙනවා පැන්සල් දෙකක්. රූප සටහනේ පෙන්නලා තියෙනවා. මේ පැන්සල් දෙකේම දිග තමයි අපෙන් අහන්නේ.
අපි පළමුව පැන්සල් දෙක වෙන වෙනම දිග සොයා ගන්න ඕන. පළවෙනි පැන්සලේ දිග කීයද පුතා? 6 cm. 6 cm. ඔව්. දැන් දෙවෙනි පැන්සලේ දිග පටන්ගෙන තියෙන්නේ ඉලක්ක 7 ඉලක්කමේ. අවසාන වෙලා තියෙන්නේ කීයද පුතේ? 10යි බාරි. ඔව්. සෙන්ටිමීටර් 10කුත් දශම 5කින් අවසන් වෙලා තියෙනවා. එහෙනම් අපේ දෙවෙනි පැන්සලේ දිග වෙන්නේ කීයද? සෙන්ටිමීටර 3.5යි. අපි දැන් කරන්න ඕන මේ පැන්සල් දෙකේම දිග අරගෙන දෙකම එකතු කරලා පිළිතුර ලබා ගැනීමයි. පුතා කියන්න බලන්න උත්තරය. 9.5 සෙන්ටිමීටර. සෙන්ටිමීටර 9.5යි. ඔව් ඊළඟට දකින්න අපි තවත් ප්‍රශ්නයක්. බලමු මේකත් ගණිතමය ගැටලුවක්ද කියලා. ඔව් දශම සංඛ්‍යාව ලෙස ලියන්න කියලා තියෙන නිසා අනිවාර්යෙන් මේක ගණිත ගැටලුවක්. ඔව් මේ රූපේ පෙන්නනවා දුවේ පුතේ කොටු 10ක්. කොටු 10ේ පාට කළ කොටු අපි බලමු කීයක් තියෙනවද කියලා. ඔව් පාට කළ කොටු කීයක් තියෙනවද? භාග කොටු 4ක් පාට කරලා තියෙනවා. භාග කොටු 4ක් කියන්නේ සම්පූර්ණ කොටු නම් කීයද? 2යි. භාග කොටු 4ක් සමානයි සම්පූර්ණ කොටු 2යි. මෙය භාගයක් ලෙස ප්‍රකාශ කළොත් මේක භාගයක් විදියට කිව්වොත් 10ෙන් 2යි. දැන් අපි දශම සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්න නම් 2 බෙදන්න ඕන 10යි. අපි බලමු උත්තරේ ලැබෙන හැටි. ඔව්. භාග කොටු 4ක් තිබුණා. අපි සම්පූර්ණ කොටු 2ක් බවට ඉස්සෙල්ලම පත් කරගත්තා. ඊට පස්සේ අපි කළේ ඒක භාග සංඛ්‍යාවක් විදියට ලියා පෙන්නුවා. ඊළඟට අපිට උත්තරය ආවා 10ෙන් 2යි. දශම සංඛ්‍යාවක් කරගන්න නම් අපි 2 බෙදන්න ඕන 10යි. පිළිතුර කීයද පුතේ? 0.2. 0.2යි. ඔව්. ඊළඟට ඔබ දකින්නේ සෙමන්ටින් පෙළක්. මේ වගේ ගොඩ ගසාපු සෙමන්ටින් පෙළක් කොහෙදද දූල පුතාලා දැකලා තියෙන්නේ? සුපිරි වෙළඳ සැල්වල. සුපිරි වෙළඳ සැල්වල සෙමන්ටින් පිටි කිරිපිටි පැකට් මේ විදියට ගොඩ ගහලා තියෙනවා. අපෙන් අහනවා යටම පේලියේ තින් 8ක් තියෙනවලු. මේ තින් ප්‍රමාණය කොපමණද කියලා. කාටද ඒ උත්තරේ කියන්න පුළුවන්? ඔව්දෝ කියන්නේ? 36යි. 36යි. කොහමද ඒ උත්තරේ හොයාගත්තේ ඔයා? 8ට පස්සේ තියෙන සංඛ්‍යාව 9යි. ඊට පස්සේ 9 වැඩි කරනවා 8ෙන්. එතකොට 72යි. 72 දෙකෙන් බෙදුවාම 36යි. ඔව් බොහොම හොඳයි. උත්තරය 36යි. ඔව්. දුවේ පුතේ මේ වගේ රවුමක් ඇතුලේ හරි ත්‍රිකෝණාකාරව හරි කොටුවක් ඇතුලේ හරි අංක කීපයක් දීලා අපෙන් අහනවා ප්‍රශ්නාර්ථයට ගැළපෙන සංඛ්‍යාව සොයන්න කියලා. අපි මේ වෙලාවේ හරහට දිගට පහලට එකතු කරලා යම්කිසි රටාවක් සොයාගන්න වෙනවා මේකට උත්තරේ සොයාගන්න නම්. අපි බලමු මේකේ උත්තරය හොයන්නේ කොහොමද කියලා. අපිට මෙන්න මේ විදියට මේ තිරේ පෙනෙන විදියට අපි කොටු ඇඳ ගත්තොත් ඔබට යම් කිසි රටාවක් හඳුනා ගන්න පුළුවන් වේවි. ඔව්ද? ඔව්. ඔබට යම් කිසි රවුමක් ඇතුලේ කොටුවක් ඇතුලේ ත්‍රිකෝණයක් ඇතුලේ සංඛ්‍යා කිහිපයක් දීලා අහනවා ප්‍රශ්නාර්ථයට ගැළපෙන සංඛ්‍යාව සොයන්න කියලා. ඒ වෙලාවට දුවේ පුතේ අපි හොයාගන්න ඕන මේකේ මොකක් හරි සැඟවිච්ච රටාවක් තියෙනවා කියලා.
අපි බලමුකො මේ මේ ගැටලුවේ තියෙන සටාව මොකද්ද කියලා. ඔව් අපි දැක්කා හතර තියෙනවා මුලටම. ඊට පස්සේ අපිට පුළුවන් 5යි 3යි එකතු කළා අපිට පිළිතුරක් ආවා. ඊළඟට අපි බලනවා 6යි 4යි 2යි. 6යි 4යි 10යි 2යි 12යි. දැන් කාට හරි කියන්න පුළුවන්ද කොහොමද මේ රටාව ගිහිල්ලා තියෙන්නේ කියලා? ඔව් දුව කියන්න බලන්න. 4ෙන් 4ට. එහෙනම් පුතා කියන්න ඊළඟට එන්න එන්න ඕන සංඛ්‍යාව කීයද කියලා? 16 4 4 ළඟට එන්න ඕන 8 8 ළඟට 12 12 ළඟට 16 එන්න ඕන. 16 වෙන්න නම් ප්‍රශ්නාර්ථයට එන්න ඕන සංඛ්‍යාව කීයද? දුව කියන්න බලන්න. අංක 3 3 ඉලක්කම. අපි 3 ඉලක්කම දාලා බලමු 16 එනවද කියලා. 7යි 5යි 12යි 1යි 13යි 13ට 3ක් එකතු කරාම 16යි. පිළිතුර නිවැරදි. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්නය කොයි විදිහේ ප්‍රශ්නයක්ද? අමාරුයිද ලේසියිද? ඔන්නවටත් පුළුවන් තීරණය කරන්න. ඔව් ඊළඟට අපිට ලැබිලා තියෙන්නේ සංඛ්‍යා රටාව තේරුම්ගෙන හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරා ඉරක් අඳින්න. මේ වගේ සංඛ්‍යා රටා කීපයක්ම ප්‍රශ්න පත්‍රේ ලැබෙනවා. හැබැයි අපි දන්නවා පොඩි රහසක්. මේ හැම සංඛ්‍යා රටාවක්ම ක්‍රම 3 4කටයි හොයන්න පුළුවන්. මොකක්ද ඒ ක්‍රම 4? එක්ක අඩු කරන්න ඕන, නැත්නම් එකතු කරන්න ඕන, නැත්නම් ගුණ කරන්න ඕන, නැත්නම් බෙදලා ගන්න ඕන. අපි බලමු මේ සංඛ්‍යා රටාවේ ඊළඟට එන පිළිතුර මොකක්ද කියලා. හොඳයි පුතා කියන්න බලන්න ඊළඟ පිළිතුර. පළවෙනි උත්තරය. ඔව් නිවැරදි. පුතා කොහොමද ඒ පිළිතුර ලබා ගත්තේ? 2 2 4යි. 4ට 1ක් එකතු කරාම 5යි. 5 2 10යි. 10ට 1ක් එකතු කරාම 11යි. 11 2 22යි. 22ට 1ක් එකතු කරාම 23යි. 23 2 46යි. 46ට 1ක් එකතු කරාම 47යි. ඔව් පුතේ ඔයා හරි. උත්තරය 47යි. ඔව් මේ රූපේ දැක්කෙන්නේ ලාංඡනය. මේ ලාංඡනය හිමි ආයතනය කුමක්ද කියලා තමයි ඔයාලගෙන් අහන්නේ. කාටද කියන්න පුළුවන් අපි මේ ලාංඡනය මොකක්ද කියලා? අපිට මග ඇරුණේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය. ඔව් පිළිතුර 2. හොඳයි දුවේ පුතේ. අදත් අපි ශිෂ්‍යත්ව නැනමිහිර වැඩසටහන තුලින් ඔයාලට ගැටලු කීපයක්ම ඉදිරිපත් කරා. ඉතින් දැන් ළඟ එන ශිෂ්‍යත්ව විභාගයට එම ගැටලු උපකාර කරගෙන ඔබට සාර්ථකව ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීලා උසස් ජයග්‍රහණයක් ලබා ගන්න හැකි වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහට මේ ප්‍රාර්ථනා එකතු වෙද්දී ඔබට යමක් කියන්න ඕනේ පුතේ. ඔබේ පවුලේ අයගේ ප්‍රාර්ථනාව ඔබ හොඳින් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීම. ඒ වගේම ඔබේ ආදරණීය ගුරුවරුන්ගෙත් අපිත් එහෙම. හැබැයි මේ ප්‍රාර්ථනාව සඵල වෙන්න නම් මේ ප්‍රශ්න පත්‍ර හොඳින් කරන්න ඕනේ. විශේෂයෙන් මේ දැන් දීලා තියෙනවානේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අද අපි කරපු ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න කිහිපයක් විතරයි සාකච්ඡා කළේ. මේකේ තියෙනවා කාලය පැය 1යි මිනිත්තු 15යි කියලා. ඒ නිසා ගෙදර ඉඳන් මෙවට උත්තර ලියන කෙනෙක් හරියට එලාම් එකක් හරි තියාගෙන නේද ඔබට පුළුවන් ජංගම දුරකථනයකින් හරි නැත්නම් එහෙම වෙන මොරලෝසු තියෙනවා මේ දෙකකින් එලාම් එකක් තියාගෙන අනිවාර්යයෙන්ම පැය 1යි විනාඩි 15 ඇතුළත මේක ඉවර කරන්න. එතකොට මම හිතනවා ඔබ නිවැරදි උත්තර ලියනා වගේම ඒවා ඉතාමත් ඉක්මනට ඉවරදිව ලියන්නත් අවස්ථාව හිමි කර ගන්නවා. හොඳයි අපි චමරි ගුරුතුමියට ස්තුතිවන්ත වෙනවා. සමුදෙනවා ඔබට අයිබෝවන්. ඒ වගේම අපි අද දූල පුතාලා 5 දෙනෙක් එකතු කරගත්තා මෙතනට. ඔක්කොම බොහොම දක්ෂ විදිහට උත්තර දුන්නා. හැම දෙනෙක්ටම අයිබෝවන් කියනකෝ. හයියෙන් කියන්න අයිබෝවන් කියලා. අයිබෝවන්. අයිබෝවන්. ඒ වගේම දුවේ පුතේ ඔන්න ඔබට නැනමිහිර ප්‍රශ්න පත්‍ර කට්ටලේ මිලදී ගන්න පුළුවන් ඉතාම අඩු මිලක්. පුතේ මුද්‍රණ ගාස්තු විතරයි අපි අය කරන්නේ. ඒ නිසා ඉතාම අඩු මිලකට මේකේ තියෙනවා ප්‍රශ්න පත්‍ර කට්ටල ඇතුලේ ප්‍රශ්න පත්‍ර රාශියක් වගේම එක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න රාශියක් තියෙන ඉතින් මං හිතනවා දැනුමට හරි වටිනවා. එහෙම
මිලදී ගත්තයින් පස්සේ අනිවාර්යයෙන්ම අඟහරුවාදා දවසේ පුංචි අපේ නැන මිහිරත් එක්ක එකාසු වෙනකොට ඒ ප්‍රශ්නපත්‍ර කට්ටලේ ළඟ තියාගෙන පැන්සලකුත් මකනෙකුත් එක්ක ලෑස්ති කරගෙන තමයි එකතු වෙන්න ඕනේ. හොඳයි එහෙමනම් හෙට එකතු වෙන්න පාඩම් කියලා දෙනවා පුංචි අපේ නැන මිහිරෙන් ඊළඟ සතියේ අඟහරුවාදා අපි මුණ ගැහෙමු මේවැනි පුනරීක්ෂණ පාඩම් මාලාවකින්. හොඳයි එහෙමනම් ඔබ හැම දිනාටම සතුටු දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් කියලායි සමුගන්නේ.